මම විමල්ට කියලා බලන්නම්කෝ. එයා ආවත් නැවත් මං එනවා. එනන් ડોක්ටර් තියන්න. හරි. ඔකේ. මොකද මන් දිහා පුදුමෙන් බලන්නේ? මේ ශිව නන්දනීට විතරක් නෙමෙයි විමල්ටත් මෙහෙ එන්නේ ඩයර්න එක ලොකු පුදුමයක්. ඒ දෙන්නව සාදරයෙන් පිළිගන්න මම සූදානම්. සීවලි කැමති නැද්ද? ශිව දන්නවනේ මම විරුද්ධ වෙන්නේ අකමැති වෙන්නේ ඔයා ගන්න වැරදි තීරණ වලට විතරයි. ඒක තමයි ඇත්ත. හැබැයි ති මොන වුණත් අන්තිමේදී අපි ඔක්කොම මිනිස්සු. මට තියෙන ප්‍රශ්නේ විමල් පලිහ වඩන ළඟ තියෙන මගේ තාත්තගේ වාලම්පුරියද? දැන් ඊයේ පෙරේද වෙනකම්ම ડોක්ටර් ඒක ඕනි ඕනි කිය කිය ඉඳලා සම්පූර්ණයෙන් මේක අමතකුණා කියන දැන් කතා කරන්නේ. අමතක වෙන්නෙත් නැහැ අමතක කරන්නෙත් නැහැ. ඔදින බලන් ඉන්නකො. මේක මගේ ප්ලෑන් එක. සබබ යන්න සර්. කොහෙ යන්නද? ගෙදර සර්. මන් දැන් ඕෆ්. දිලේකා මීඩියා කාරයන්ට කොහෙද පැයටි රාජකාරි අනික ඕෆ් පැය 24ම රාජකාරි ඒ කිව්වේ සර් පිළිහෙමින්ද දැන් ඔයා ගෙදර යන අතරතුරේ මොකක් හරි හොඳ නිවුස් එකක් දකිනවා සමහර වෙලාවට හෙට පත්තරේ ලීඩ් එකට හොඳ නිවුස් එකක් මොකද කරන්නේ මට කතා කරලා නිවුස් එක දෙන්නේ නැහැ एक हरस ड्यूटी ऑफ होना जर्नलिस्ट इन अलर्ट है मैं एक ने वे सर मट सर के पड़ी उदा हुआ कौन मुकद दिलेगा मैं सर फोर्सेस वाले आलू इन वाले मट सर लेफ्टिनेंट दंत नारायण एक ने अश्विद दंत नारायण क्या ना विस्तर टीका खोआ गाने पुल हम वेद රෙජිමන්ට් එක මොකද්ද කියලා දන්නවද? අනික ඔය පත්තරේ වැඩකටද? අනේ නෑ සර් මේ මේක නමගේ ගුරුවරේ. දාම් පාසලේ? නෑ සර්. මගේ මාෂල් ආර්ට්ස් ඉන්ස්ට්‍රක්ටර්. ඔයලා බලන්න. දිලි ගහන ගිහිලා එයි. මොකද දෙවෙනි මේ සිල් ගන්න වගේ. එරිසියා කරන්න එපා ඉතින්. ඔයාලට මේ chance නැහැනේ. ඈ. ලොකුටවත් ඔයාලවත් අම්මගේ පූජා කාමරේට ඉන්න permission නැහැනේ. නේ? හැබැයි ඉතින් ඔන්න අද ඉඳලා මට permission තියෙනවා. ෂා මරුනි මේ දෙවෙනි බලාගෙන අවිල්ල මටත් කියන්න. ඇතුළෙ මොනාද තියෙන්නේ කියලා. ඒව නම් ඉතින් ෂුවර් කරන්න බෑ. දන්නවනේ. අම්මා හදිස්සියකත් කිව්වොත් ඇතුලේ තියෙන්නේ මොනවද කියලා කාටවත් කියන්න එපා කියලා. දන්නවා දන්නවා. ඔයයි කටහෙල වෙන්නේ නැහැ කියලා. අලු සුදු සර්මක් මේ වැඩේටම ගත්ත ඉතින්. කොහෙද? මට කියලා සරම් තිබ්බ එකක්කේ. හැබැයි දෙවෙනි දැම් එකක් කියන්න. ඔයා උඩ පැනගෙන ගියාට අමාරු වැටෙන තැනකුත් එනවා. හරි හරි. ඔයතර ලොකු වගේ තමයි. මම මොකක් හරි වැඩක් කරන්න ගත්තොත් දෙන්නෙම නෙගටිව් ටොක්ස්.
මන්නං ඔයාලට සැලෙන්නේ නැහැ. දැන් මොකද මං අමාරු වැටෙන තැන? අම්මාට ගාත සෙට් එකක් දෙයි පාඩම් කරන්න කියලා. ඒක නම් අමාරු වැටෙන තැනක් තමයි නංගි. ඔයා දන්නවනේ. මට ওই ගාත පාඩම් හිටින්නෙම නැහැ. අත්දැකීමෙන් කියන්නේ. මතකනේ ඕල් කාලේ? ගාත පාඩම් කරන්න මම වින්ද දුක. මතකයි මතකයි. මොකද යාර ගාතාව මනෝදම්ම මනෝදම්ම පුබ්බංගම අපු දෙවෙනි මොනවද කියන්නේ අවුල් ලවුල් ඇයි ඒක තමයි මට පාඩම් හිටපු එකම ගාතාව ඔය අපූර්වට මතක තියෙන්නේ මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙත්තා මනෝමය අන්න අම්ම කතා කරනවා මම ගියානේ දෙවෙනි නෑවද? ඔව්ම නෑ. දවල්ට මැසීම කාලා නෑනේ. නෑ මේ අම්මා එපා ගිය නිසා මං කෑවේ නෑ. දෙවෙනි දන්නවනේ මේ ගෙදර ටූරුමා සරක්මස් ගේන්නේ නෑ කියලා. එළියට ගියත් පාටි එකකට ගියත් ඒව කන්නේ නෑ. හරි? හරි අම්මේ අම්මා කියනනම් මං කන්නේ නෑ. මේ ඒත් අම්මේ මේ ඇයි කියලා කිව්? අම්මේ ගාතක් තියනවාද පාඩම් කරගන්න? බුදුන් වදින ගාත ටික තියෙනවා. ඒවා කියන්න දන්නේ නැත්නම් මාත් එක කියන්න පුළුවන්. ඒවා ටික දන්නවා මම. ඒ ඇරෙන්න විශේෂ ගාත තුනක් තියෙනවා කටපාඩම් කරගන්න ඕනේ. හරි? මේ දුම් කබල අතට ගන්නකො. ගාත තුනක් ඔය ගාතුන පාඩම් කරන්න මම පණේ. දෙවනි. එනවා අම්මා. අම්ම දන්නවද වැඩ? මොකද්ද? මින්දුල ඉන්නේ. මිනිහතේ ආච්චි කියලේවලා මට මේ දවස්වල ගෙවෙන්නේ සිකුරු දසාව කියලා. කවුද? කැතරින් ආච්චි. මට ඉතින් වෙන ආච්චිල නැහැනේ අම්මේ. අඩුම ගානේ මං අම්මගේ අම්මවත් දැකලා නැහැ. කැතරින් ආච්චි ළඟ මගේ කේන්දරයක් එහෙම තියනවාද අම්මේ? ඒ වගේ පණිවිඩ එවන්න? සමහර විට ඇති. අනේ මන්ද පුතා. මොන හේතුවක්ද කියලා? මේ මිනිස්සයා මාත් එක්ක ජම්මන්ත වෛරයි. අම්මේ ඉතින් ඒක හොඳටම දන්නවනේ. මේ ලෝකේ මුල්ම ගැහැණිය වෙච්ච ඒව විතරයි වාසනාවන්ත. මොකද යාට නන්දම්ම කෙනෙක් හිටියේ නැනේ අම්මේ. ඒක හරි. ඒක නෙමෙයි. ආච්චි ඔයාට විශේෂයෙන්ම කියලා ඇව්වේයි සිකුරු දසාව කියලා. එයා දැනගෙනනේ. මොනවද මම අම්මට ඉස්සෙල්ලම කියන්නම් කියලා ප්‍රොමිස් වෙච්ච දේ මට පාරෙම කොහොම හරි එතනට ආවනේ හොඳයි හොඳයි
දැන් කවුද ළමයා? එයාගේ නම අම්මේ දිලේකා සුමනරත්න. ජර්නලිස්ට් කෙනෙක්. මට එයාව දකින්න ආසයි පුතා. හැබැයි මම ඔයාට එක පුරුන්දුවක් දෙනවා. මං කවදාවත් කැතරින් ආච්චි වගේ නැන්දම්ම කෙනෙක් එයාට වෙන්නේ නැහැ. එයා වෙලාවක් මෙහෙ කරගෙන. මෙහෙ? මං තාත්තට කියන්න. තාත්තා කැමති වෙයි එයාගේ ලේලිව දැක ගන්න. මං හොඳටම දන්නවා අම්ම කවදාවත් දිලේකට නැන්දම්ම කෙනෙක්ම විතරක් වෙන්නේ නැහැ කියලා අම්ම. ඔව්. තාත්තත් විරුද්ධ වෙන එකක් නැහැ. දිලේක මෙහෙ එක්කරගෙන එනවා නම් මං අම්මට කලින්ම කියන්නම්කෝ. දිලේක මෙහෙ එක්කරගෙන එනවා නම් මං අම්මට කලින්ම කියන්නම්කෝ. ඒක නෙමෙයි පුතා. තාත්තා අර වැඳුම් පිදුම් කරන වාලම්පුරිය ගැන ඔයා මොනා හරි තාත්තට කිව්වද? ඇයි තාත්තගේ හිත රිදිලද? නෑ නෑ. මොනා හරි දෙයක් කිව්වද කියලා කියන්නකො. නෑ මුන්නේ ගිය සතියේ දවසක මේ හොඳයින තාත්තේ. අපිට ටෙන්ඩර් එකෙන් සෑහෙන ලොකු ලාභයක් තියෙනවානේ. පුතා, ඔය ලාභේ සම්පූර්ණයෙන්ම ඔයාට. මට මොකටද තාත්තේ ලාභයක්? නෑ නෑ පුතා. ඒකට හේතු දෙකක් තියෙනවා. එක, අපිට මේ ටෙන්ඩර් එක ලැබුණේ ඔයා නිසා. දෙක, ඔයා තවදුරට මම දෙන පොකට් මනි වලින් ගැපෙන කෙනෙක් වෙන්න ඕනේ නෑ පුතා. ඔයාට මගේ බිස්නස් වලින් මාසෙකට සාධාරණ මුදලක් ලැබෙන පිළිවෙලක් හදන්නයි මං කල්පනා කරලා තියෙන්නේ. අනික පුතා, අනික කිව්වේ පුතේ, ඔයා පුංචි කාලේ මං ඔයාට මගේ ළඟ තියෙන වාලම්පුරිය පෙන්වුවා. හැබැයි ඔයා ලොකු වෙනකොට ඒක සත පහකටවත් ගණන් ගත්තේ නෑ පුතේ. ඒ වුණාට දැන් ඔයාට පුතේ හොඳට දැනුම තේරුම තියෙනවා. ඒකින්ද පුතේ අපිට වාසනාව ගෙනත් දීපු ඒ වාලම්පුරියට මම පුද පූජා පවත්වනවා වගේ ඔයත් පුද පූජා පවත්වන්න පුරුදු වෙන්න ඕනේ. මගෙන් පස්සේ ඒ වාලම්පුරිය ඔයාට. තාත්තට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනව නේද? මොකෝ නැත්තේ පුතා. මම බොහෝම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි අපි ගෙනාපු දෙයට වඩා රුපියලක්වත් අඩු වැඩි නැතුව අපිට ලැබෙන්නේ කර්මය නිසා වගේ. අඩු වෙනුත් නෙමෙයි, වැඩි වෙනුත් නෙමෙයි. එතකොට තාත්තගේ ජීවිතයේ දියුණුවට කර්මය ඇරෙන්න ඔය වාලම්පුරිය කළලා දෙන්නේ මොන කෙංගෙඩියක්ද? ඔයා එහෙම කියන එකත් වැරදි නේද? තාත්තේ, මෙරිච්ච සතෙක්ගේ කටුවකට අපිට ගොඩක් දේවල් දෙන්න පුළුවන් නම් තාත්තෝ මෙච්චර වෙලා කතා කරපු කර්මය බොරුවක් වෙනවා. හැබැයි තාත්තගේ ආත්ම විශ්වාසෙට ඔය කියන වාලම්පුරිය
අපේ භාෂාවෙන් කියනවා නම් පොඩි ජැක් එකක් නම් ගහන්න ඇති. පුතා කියන තරකේ ගැන මට තව ටිකක් හිතන්න වෙනවා. හිතන්න තාත්තේ. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන හේතුඵල ධර්ම අරෙන්න. මේ ලෝකේ ඊට වඩා සත්‍යක් නැහැ තාත්තේ. හැබැයි උත්සාහයෙන් වීරයෙන් අපේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් කියලා උන්වහන්සේ තව දේශනා කරලා තියෙනවා. බලමු. පුතා දැන් නැගිට්ටේ. මම පොඩ්ඩක් අසකෝ පැත්තට යනවා තාත්තේ. මං ගිහින් ඔක තමයි උනේ අම්ම. ඇයි තාත්තා කිව්වද මම පඬිතෙක් කියලා කියන. අපෝ නේ. හැබැයි පුතා තාත්තගේ හිතට ඒක නියමෙටම වැදී. අම්මේ. සීතා මලවිආරච්චිලත් එක්ක තියෙන මේ ප්‍රශ්නෙට ඔය කියන වාලම්පුරියේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? ඇත්තටම ඔය කියන වාලම්පුරිය තාත්තගේ නෙවෙයිද? පුතා මගෙන් ඕව අහන්න එපා. කවදා හරි දවසක ඒ විස්තර සේරම තාත්තා ඔයාට කියයි. දරාගෙන හිටියට මගේ හිත හුඟක් කලබල වෙලා තාත්තේ. තාත්තා මට මීට අවුරුදු ගානකට කලින් මට කළ අනතුරු ඇඟවීම අද ඇත්ත වෙලා.